live at 10:30. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ එක්වන්නේ රාත්‍රී 10:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. සුපුරුදු පරිදි අදත් ප්‍රවෘත්ති මැදිරිය සිට ඔබ හමුවන මම නදීක කරුණානායක. මම භාග්‍ය විරකෝන් මුලින්ම දකිමු සිරස්තල. ජනපතිවරණේ ඡන්ද ප්‍රතිඵලය කවදාද? ඡන්ද පත්‍රිකාව අධික දිගයි. අපිට කියන්න බෑ 17 දෙනවයි කියලා. අපි බලාපොරොත්තු වෙනවා ප්‍රතිඵල කොහොමඩත් 18 වෙනිදා දවල් 12ට කලින් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. වැට්බදු අඩු කරන ගෝඨාභය රාජපක්ෂගේ සැලසුම. අපි තීරණය කරා මේ වැට්බද්ද 8% දක්වා අඩු කළ යුතුයි කියන කාරණයට. යුද ජයග්‍රහණී සැබෑ වීරයා ඊයේ හෙළිවූ බව සජිත් ප්‍රේමදාස කියයි. සැබෑ යුද වීරයා කවුද කියන එක ප්‍රතිවාදියාගේ කටින්ම හෙළි වුණා වගේම 16 වෙනිදාට කටකතාවක් නිසා මෝදර සහ ගම්පහ කැළඹේ. අයිංගලයිනේ ගොඩක් රමේ විතර කියන්නේ රමේ. ඔක්කේ නීසේ. White paper real. අපේ ශ්‍රී ලාංකික බෞද්ධයෝ කියලා ඉන්න මේ ජාතිය සත පහක් දුන්නේ නෑ මේකට. කඩේ කෑම හැදෙන්නේ මෙහෙමලු. මස් වලට මේ වෙන සදා ඇවිල්ලා තියෙන ඉතින් කරන් දෙයක් නෑ මේකේ අල දෙති සමෝසා ඔයිකොත් ආකාරයේ රුපියල් 10ට 15ට කෑම අරගෙන. මේ තියෙන්නේ බදේ තියෙන. මුලින්ම දේශීය ප්‍රවෘත්ති. යුද හමුදාපතිවරයාගේ ඡායාරූපයක් කිසියම් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුත්තක් සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් යුද හමුදාධිපතිවරයා වහා ප්‍රතිචාර දක්වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ අද ජාතික මැතිවරණ කොමිසමේදී පැවති මාධ්‍යයේ හමුවකට එක්වෙමින්. ජනාධිපතිවරණයේදී අපි බලාපොරොත්තු වෙන 80% 85% අතර සංඛ්‍යාවක ඡන්ද ප්‍රතිශතයක් පාවිච්චි කරවි කියලා. කොහොමඩත් 18 වෙනිදා දවල් 12ට කලින් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඡන්ද පත්‍රිකාව අධික දිගයි. කිලෝ 18 මාරක් විතර වැටෙනවා. 2000ක් වැටුණොත් බැලට් පේපර්ස්. 2000ට වැඩි ඡන්ද පොලවල් තියෙනවා 1800ක්. ඒකට යවන්න ඕනේ ඡන්ද පෙට්ටි 6ක්. ඡන්ද පෙට්ටි 800ක් ගන්න අර ලොරියක් ගන්න ඕන. ඒතකොට නිලධාරීන්ටයි පොලිසියටයි යන්න තව ලොරියක් ගන්න ඕන. ඉතින් ඒක නිසා අපි දැන් ලංකාවේ ප්ලාස්ටික් පෙට්ටි නිෂ්පාදකයන්ට කතා කළා. අපිට පුළුවන්ද අර පළතුරු මාළු වගේ ඒවා ප්‍රවාහණය කරන්න තියෙන ප්ලාස්ටික් පෙට්ටි ගෙනල්ලා වැඩ කරන්න. එහෙම නැත්නම් අපි ඔය අපතේ යන ද්‍රව්‍ය එකතු කරන්න තියෙන ලොකු ප්ලාස්ටික් පෙට්ටි ගන්න පුළුවන්ද? එකක් රුපියල් 6000 ඉක්මනවා ඔය 2000කට වැඩි තැනකට යන්න තියෙන. අපේ වියදම අපි කෝටි 400යි ඉතල තිබුණේ අපිට පෙන්නවා කෝටි 450ක් යනවා කියලා. නමුත් මම ලියුමක් යවුවා අපිට කෝටි 700ක් දක්වා වුණත් යෑමට ඉඩ තිබේ කියලා. මිලියන 7000ක් වුණත් යන්න පුළුවන් කියලා. නැත්තම් භාණ්ඩාගාරයේ ලෑස්ති වෙලා ඉන්නේ අපිට 500ෙන් දීලා නවතින්නනේ. මොකද පොලිසියටම අපි ගෙවන්න වෙනවා අපේ වියදමෙන් 4 එකක්. ආරක්ෂාව මේ පෝස්ටර් කටවුට් අයින් කරන්න අනවශ්‍ය වියදම්. අපි අනිත් එක හැම ඡන්ද පොලකටම සහායකයෝ දෙන්නෙක් යවන්න වෙනවා මේ පෙට්ටිය අම්බන් කරන්න. ඡන්ද ගණන් කරන්න. අපිට තියෙන ශාලාවල ඉස්කෝලවල තියෙන වෙන් කරපු ශාලා පෝලිං ඒජන්ට්ලා අපි කියමු 20යි ආවේ ඒකට කමක් නැහැ කියලා. පෝලිං ඒජන්ට්ලා එන්න පුළුවන් 70ක්. 50ක් ආවේ නැහැ කියලා. ඒ 20ට ඉඩ දෙන්න ඕනේ. අපේ නිලධාරීන් දාන ඕනේ ඡන්ද පොලේ ගණන් කරන තැන. වෙලාව යන නිසා අපි කියුබිකල් වැඩි පුර දාන්න ඕනේ. ඩෙස් එකේ තියන්න බෑ කියුබිකල් එක. අපිට තියන්න වෙනවා මේස. කොහෙද අර 20යි 20 පන්ති කාමරේ වට ඉඩ? අනිවාර්යෙන්ම ඊගාපාමරේ බිත්තිය කඩලා පොඩි කපොල්ලක් හදලා යාකරන්න වෙනවා. ඒක කඩන්න, ඒක ආයේ හදන්න, ඒකට යන වියදම් රුපියල් 50000 ගානේ 75000 ගානේ අපට අපතම්පත් කරලා තියෙන නිසා ඒවෙන් තමයි කරන්න වෙන්නේ. සමහර කියනවා අපි අපේ අදහස ජනගත කරන්න එන්නේ. අදහස ජනගත කරන්න කෝටි 800ක් වේදම් කරන්න ඕනේ. අපේ ගමේ මෙම්බර් මහත්තයාට 1500ක් තැම්පත් කරන්න ඕනේ පක්ෂෙකින් නම් ස්වාධීන නම් 5000යි. 8000ක් තිනවා මෙම්බර්ලා. අපේ මේ තනි ජනාධිපතිතුමා නැත්තම් තුමිය නැත්තම් වහන්සේ තෝරාපත් කරගන්න තියෙන ඡන්දෙදි අපි ගන්නේ 50000යි. අඩුම ගානේ මේ 50000 50 ගුණෙන් වැඩි වුණොත් ලක්ෂ 25ක් විතර වෙනවා කියලා මගේ හිතේ. හැබැයි අපිට කියන්න බෑ අයිතිය තහනම් කරන්න ඕනේ කියලා. ඒක නිසා අපි යෝජනා කරන්නේ හොඳම ක්‍රමය තමයි ප්‍රිලිමිනරි රවුන්ඩ් එක කියලා ගමු. මේ අතර මැතිවරණ සමයේ විද්‍යුත් මාධ්‍යයේ හැසිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. අපි ගාව තියෙනවා මාධ්‍ය ආයතන වලින් ප්‍රවෘත්ති ඔයාලට වෙන් කරපු කාලය දැක්වෙන ප්‍රකාශයක්. මේක අපි පෙන්නනවා දැන් නම් නොදා. මේ තියෙන්නේ එක එක පක්ෂවලට ප්‍රවෘත්තිවලදී වෙන් කරපු කාලය. මෙන්න චැනල් A
ඔබට පේනවා කොපමණ ආකාරයට බයස්ද කියලා. ඊගාවකට යනවා. ඒකත් ඒ වගේ. තව එකකට. ඒක අනිත් පැත්තට පෙරලිලා තියෙනවා එතනදී. තව එකකට. ආ ඒක ඊටත් වැඩි අනිත් පැත්තට පෙරලිය. ඒක බොහෝ දුරට බැලන්ස් අන්න තත්වය. ඒක channel එක. වෙනත් අපේක්ෂකයන් වෙනුවෙන් තරඟයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් සම්බන්ධයෙන් මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපති අදහස් පළ කළා. අපේක්ෂකන්ට පුළුවන් ඡන්ද නියෝජිතය කියලා කෙනෙක් පත් කරන්න. අපේක්ෂකයෝගේ හතර දෙනෙක්ගේ ඡන්ද නියෝජිතය පත් කරන ලියුම එන්නේ එක ලියුම් කවරේ. ඒ කියන්නේ හතර දෙනාම එක තැනකින් මෙහෙවෙන්න. තවත් අපේක්ෂකයෙකුට නිශ්චිතව සහාය දෙන තිදෙනෙක් ඉන්නවා. තවත් දෙදෙනෙක් ඉන්නවා වක්ටරව සහාය දෙන. ඡන්ද කාර්යාල පිහිටවනකොට 12600ක් විතර පිහිටවන්න පුළුවන්නේ ඡන්ද කාර්යාල. ඒ තමන්ගේක 12000ම අනිත් එක්කෙනාට සහාය දක්වන්න ගියෝ. රුපියල් 75000ක් හරි 50000ක් හරි දීලා ඒ වාසිය ගන්න බෑනේ. මොකද සමහර අය රණ්ඩු වෙනවා අපට අයිතිවාසිකම් දෙන්නේ නැහැ කියලා. නමුත් ඒ වුණාට වෙනත් පක්ෂවල ගිවිසුම් අස්සම් කරනකොට ඒකේ සාක්ෂිකරුව හැටියට පෙනී ඉන්න. ආරක්ෂාව හැම අපේක්ෂකයෙක්ම ඉල්ලනවා. කීප දෙනෙක් තමයි ඉල්ලලා නැත්තේ. ඊගාවට කාර්යාල දාන්න අවසර ඉල්ලනවා. මේ පොඩි ගමක කාර්යාල 35ක් වටුනො කොහමද? ඒක අපි වළක්වන්න. අපේක්ෂකයෝ ඉල්ලනවා නම් ඒ ලබා දෙන ආරක්ෂාව වැඩියෙන් දෙන්න ඕනද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ බුද්ධියංශ. පොලිස් ප්‍රතිවරයෙක්ගෙන් අහුවොත් තමයි හොඳ. දැන් අර මෙතිවරණ දැන් මේක ආරක්ෂාරය වෙලා තිබ්බා හමුදාපති මාගේ ප්‍රකාශයක් කරේ. වත්මන් හමුදාපතිවරයාගේ නිල නාමය නිල තනතුර යොදාගෙන ඒක පාවිච්චි කිරීම ඉතාම කනගාටු කරුණක්. කිසිදු යහපත් දේශපාලන සංස්කෘතියකට අනුගත වෙන්නේ නැහැ කියන එක ඒ කරුණ අපි ප්‍රසිද්ධියේ කියලා දෙනවා. මේ කරුණ සම්බන්ධයෙන් අපි හිතනවා ලොජිරන් ජෙනරාල්වරයා ප්‍රකාශයක් නිකුත් කරයි කියලා. එහෙම කරේ නැත්නම් ඒක එතුමා අනුදැනීම ඇති කරලපු එකක් කියලා. ඒකට හිතන්න වෙනවා. ඒකට එකඟ වෙනවා කියලා. ජනාධිපති ලේකම්වරයාටත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් අපි දැන්නලා තියෙනවා මේ ගැන කරුණු පැහැදිලි කිරීමක් එවන්න කියලා. සභාපතිතුමා මෙතිවරණ නීති උල්ලංඝනය කිරීමට නඩු ඉදිරියට අර නීතිමය ක්‍රියාමාර්ග ගන්න කුමන ආකාරයකින්ද? පොලිසිය තමයි ඒක තීරණය කරන්නේ. අපිට තාම නඩු යන්න ඕන සිද්ධි ඇවිල්ලා නැහැ. අපි මේ රාජ්‍ය දේපළ උල්ලංඝනය කිරීමේ අයිතිපාරණිහරණයට සම්බන්ධ දේවල් ගැන විගණාධිපතිවරයාට ලියුමක් දැම්මා. ඒ පරීක්ෂණ කරගෙන යන්න කියලා. විශේෂයෙන් රජයේ නිලධාරීන්ට මතක් කරන්න කැමති දෙවියන් වහන්සේගේ දැතිරෝධය කැරකෙන්නේ එසෙමින්ය. එසේ වුවත් ඒ අනිවාර්යයෙන්ම නිශ්චිත වේලාවේදී නියමිත ආකාරයෙන් කැරකි කුඩු කළ යුතු සියල්ල අඹ රසුණු දූලි වෙන ලෙස අඹරාදමන්නේ කියන එක විතරයි. මැතිවරණ යාන්ත්‍රයත් ඒ වගේ මැෂින් එක හිමින් දුවයි. නමුත් ඇඹරිලා කුඩු වෙන්න ඕන සියලු දේ කුඩු වෙලා යයි. අද දවසට රිකාටුනේ වෙතයි දැන් අවධානය. දස වසරක් පුරා යුද ජයග්‍රහණය පිළිබඳ ජනතාව නොමග යවූ නමුත් ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂකයාගේ මුවින් සැබෑ යුද වීරයා ඊයේ හෙළි වූ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දොඩංගස්රන්ද ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළා. මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ තවත් ජනහමු කිහිපයක්ම අද පැවැත්වුණා. නරම්මල නගරයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතහුරු කිරීම වෙනුවෙන් ජන රැලියක් සංවිධානය කර තිබුණා. අද පොදු ජනතාවගේ කරපිට බදුබර වැඩි වෙලා පොදු ජනතාවට උහුලන්න අමාරුයි. මගේ ව්‍යායාමය
පොදු ජනතාව මරණ මංචකයට ගෙන යන්නට නෙමෙයි. ඒ අරමුණ තියෙන්නේ මගේ ප්‍රතිවාදියාට මට නෙමෙයි. මම ඔබලට කියන්න කැමති මොන බද්දක් ගහන්නටත් ඉස්සෙල්ලා අපි බලන්න ඕන ජනතාවට මේවා උහුලන්න පුළුවන්. ඒවා පිළිබඳව හොඳින් අවබෝධ කරගෙනයි මේ රටේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට ඕන. 16 වෙනිදාට මේ රටේ ජනාධිපතිවරයා හැටියට සජිත් ප්‍රේමදාසව පත් කරනකොට බදු බරින් මිරිකිච්ච තමුන් නාන්සලාගේ ජන ජීවිතය මේ මහා බදු බරින් නිදහස් කරන්නට අපි ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතහවුරු කරන තවත් ජනරැලියක් අද පෙරවරුවේ පැවැත්වුණේ කුරුණෑගල රිදේගම නගරයේදී. බලය තියෙන කාලේ මොනවද මගේ ප්‍රතිවාදියා ප්‍රමුඛ ඔහුගේ සහෝදරයා ප්‍රමුඛ කණ්ඩායම මොකද කළේ? යුද්ධයේ දිනපු මිනිස්සයව හිරගෙදරට ඇදලා දැම්මා. වසර 30ක යුද සාපය ඉවර කරපු ඒ වීරෝදාර පුද්ගලයව වැලිකඩට දැම්මා. හිරගෙදර ජම්පරය ඇඳුවා. මොකද්ද මේ හැමදේටම හේතුව? ජනාධිපතිවරණයට අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වුණයි කියලා. මිත්‍රවරුනි, සරත් ෆොන්සේකා මැතිතුමාව කොටුකරේ අන්ධකාරෙන් පිරිච්ච කාමරයකට අනිවාර්යෙන්ම සජිත් ප්‍රේමදාස රට දය බේරගත්තු ඒ රණ බිමේ ඉඳලා සටන් වැදුණු රාජ්‍ය සේවකයාගේ තුවාල පුතාල වුණා වෙනුවෙන් සජිත් ප්‍රේමදාස ඕනම කැපකිරීමක් කරන්න ලෑස්ති කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ අතර දොඩංගස්ලන්ද ප්‍රදේශයේ පැවති ජනරැලියකටද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක් වුණා. මිත්‍රවරුනි, ඔබලා දන්නවා යුද ජයග්‍රහණයේ ඉඳලා හැමදාම ඒ ඇත්ත කිව්වේ මොකක්ද? මුළු රටම ඇඳුවා, මුළු රටම රැවැට්ටුවා, මුළු රටටම කිව්වේ මොකක්ද? ඒගොල්ලෝ ඒගොල්ලේ පවුල තමයි රටේ යුද ජයග්‍රහණය ක්‍රියාත්මක කරේ කියලා. ඒ කියපු බොරුව ඊයේ දවසේ හෙළි වුණා. 30 වසරක ඒ යුද ශාපය ඉවර කරයි කියලා මොනවද නොකරේ? කටවුට් ගැහුවා, චිත්‍රපටි හැදුවා, පොත් ලිව්වා, සින්දු හැදුවා. ඊයේ දවසේ බොරුව මගේ ප්‍රතිවාදියා පිළිගත්තා. ඔහුගේම කටින් ඔහු රටට කියනවා, නෑ යුද්ධේ කරේ අපි නෙවෙයි, යුද්ධේ කරේ මම නෙවෙයි, යුද්ධේ කරේ අයියා නෙවෙයි, යුද්ධයට නායකත්වයේ දුන්නේ හමුදාපතිතුමා ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමයි කියලා එතුමා රටට හෙළි කරා. රටට බොරුවක් කියන එක මගේ ප්‍රතිවාදියා පිළිගැනීම දෛවයේ සරදමක්. ඊයේ දවසේ සැබෑ යුදවීරයා කවුද කියන එක ප්‍රතිවාදියාගේ කටින්ම හෙළි වුණා. වගේම 16 වෙනිදාට ජනාධිපතිවරණ ජයග්‍රහණෙන් මේ රටේ සත්‍ය ජයග්‍රහණය කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමැති. සිය පාලනයක් යටතේ වැට් බද්ද අඩුකොට බෙරට තුර සරල බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද බලංගොඩති ජනරැලියකට සහභාගී වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජනරැලියක් අද බලංගොඩ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තවත් ජනරැලියක් අද සංවිධාන කර තිබුණේ හොරණ නගර මැදයේදී. එම අවස්ථාවට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එක්ව සිටියා. මේ රට ආරක්ෂා කරන්නට අපි පැහැදිලි වැඩපිළිවෙලක් ආරක්ෂිත වැඩපිළිවෙලක් යොදලා තිබුණා. ඒ වගේම අපි පැහැදිලි බුද්ධි සේවාවන් සම්බන්ධීකරණය කරලා සුරක්ෂිත වැඩපිළිවෙලක් අපි යොදලා තිබුණා. නමුත් අවාසනාවකට අවුරුදු 10ක් යන්නටත් ප්‍රථමයෙන් මේ රජයේ අදූරදර්ශී වැඩපිළිවෙල නිසා නැවතත් මේ රටේ පල්ලිවල බෝම්බ පුපුරන්නට පටන් ගත්තා. මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. රණවිරුවන්ගේ අභිමානය නැති කරා, ඒ වගේම බුද්ධිංශ නිෂ්ක්‍රිය කරා. මෙන්න මේ හේතුව හින්දා මේ රටේ ආරක්ෂිකාව නැති වෙලා ගියා. මේ රටේ ආරක්ෂාව පිළිබඳව දැනුමක් නැති, කිසිම තැකීමක් නොකරන, ප්‍රමුඛත්වයක් නොදෙන ඇමති මණ්ඩලයක් හරහා අපිට මේ රටේ සුරක්ෂිතභාවය ලැබෙයි කියලා හිතන්නට පුළුවන් කමක් නැහැ. තමුන් ආංශලට යම් පොරොන්දු දුන්න නම් ඒ පොරොන්දු ඒ ආකාරයෙන් ඉටු කරා. අවුරුදු 30ක් තිබුණු ත්‍රස්තවාදය අවුරුදු 2 අවසන් කරා. වගේම මේ රට සංවර්ධනය කරා, ආර්ථික තත්ත්වය ඉහළට ගෙනාවා.
තමුන් නාන්සේලාගේ යුතුයකම ඉටු කරන්න මම මගේ යුතුයකම ඉටු කරලා තමුන් නාන්සේලාට ආරක්ෂිත සහ සෞභාග්‍යමත් රටක් නැවතත් ලබා දෙනවයි කියන පොරොන්දුව මම තමුන් නාන්සේලාට දෙනවා මේ ආණ්ඩුව ආවා විතරයි හැමදේම බැහැලා රබර් මිල බැස්සා දේ මිල බැස්සා ගම් මිරිස් කුරුඳු හැමදේම බැහැලා අප නැහෙන භෝග වර්ග බිමටම වැටිලා දැන් මේ දවස්වල බොම්බයි ලුණු එම හොඳයි ලාබයිනේ ඉතිහාසෙවත් කෑවද මේ වගේ කෑපක් 350ට 345ට අපි කෑවේ නැහැ මේ කාලකන්ණි ආණ්ඩුවේ ප්‍රතිපලය තමයි මේ රටේ ජනතාව විනාශයට පත් වෙන දුකට පත් වෙන තත්ත්වය ඇති කරේ අපි බොහොම පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියලා දිනවා අනාගත ජනාධිපතිවරයා ගෝවීන් විසුවෙන් රක්ෂණ හා විශ්‍රාම වැටු ක්‍රමයක් අපි ලබා දෙනවයි කියන එක පැහැදිලිව ඔහු ප්‍රකාශ කරලා දිනවා අද සමහර උදවිය මේ වගේ වාත හුළඟ ආවම එයාට හොඳට ඔක්සිජන් එනවලු ළඟට ගියාම සමහරුන්ට ඔක්සිජන් නැතිලු ජනතාවට කිට්ටු වෙන්න වෙන්න ඔක්සිජන් වැඩි ඒකින්ද ජනතාවට කිට්ටු වෙච්ච නැති මිනිස්සු ඉඳලා හිටලා ජනතාව ගාවට යනකොට ඔක්සිජන් වැදෙනවා ඒකයි වෙලා තියෙන්නේ වෙන මොකුත් නෙවෙයි මම හම්බන්තොට දිස්ත්‍රික්කය දැන් නියෝජනය කරන්නේ කුරුණෑගල නුත් අපි දමුන්නාන්සලාට කියනවා මේ රටේ ජනාධිපති අපේක්ෂකේ ඔහු ඉන්න ප්‍රාදේශීය සභාව ඔහු ඉන්න පාර්ලිමේන්තු කොට්ටාසය ඔහු ඉන්න දිස්ත්‍රික්කය පෙරදෙන එකම අවස්ථාව මේ ඊළඟ මැතිවරණයේදී කියලා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පෙරදෙනවා කියන එක දමුන්නාන්සල මතක් කරන්න ඕනේ ජනතාව මත අසීමිත බදු පැනවීමෙන් ආදායම් සෙවීමේ ක්‍රමවේදය අවසන් කළ යුතු බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුරාපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා ඒ කිරිබද්ගොඩ පැවති ජන රැලියකට සහභාගී වෙමින් ජනතාව අවස්ථා ගණනාවකදී ඡන්දේ පාවිච්චි කරලා ආණ්ඩු පෙරලා තිබෙනවා ආණ්ඩු ගෙනල්ලා තිබෙනවා නායකයෝ මාරු කරලා තිබෙනවා නායකයෝ ගෙනල්ලා තිබෙනවා හැබැයි අවුරුදු 70ක තිස්ස ආපසු හැරලා බැලුවොත් රටට සිද්ධ වෙලා තිබෙන්නේ කුමක්ද සියලු වර්ගී අතුරු අන්තරාකාරී තත්ත්වයන්ට අපේ මාතෘභූමි මුහුණදී තිබෙනවා අවුරුදු 70ක විනාශකාරී ගමන වෙනස් කිරීම සඳහා නොවැම්බර් මාසේ 16 වෙනිදා බලවත් තීන්දුවක් ගමු කියන ආරාධනය අපි තම උන්වහන්සේලාට කරනවා 1994 ආණ්ඩුවේ ආදායම දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 23ක් ආවා 2014 වෙනකොට ආණ්ඩුවේ ආදායම 11.5 දක්වා හරි අඩකින් කඩා වැටුණා ඒ නිසා ආණ්ඩුවේ ආදායම හීන වෙලා තිබෙනවා මේ ආණ්ඩුව සැලසුමක් ඇතුව ආණ්ඩුවේ ආදායම වැඩි කරගන්න ඒගොල්ලන්ගේ සැලසුම තමයි විවිධ වර්ගයේ බදු වර්ග හඳුන්වා දෙන්නේ කාබන් බද්ධ ගහනවා ඊට පස්සේ කාබන් පරීක්ෂා කරන්න යනකොට ගාණක් ගන්නවා විවාහ වුණා විවාහ ගාස්තු වැඩි කරා මෝටර්සයිකලයක් ලියාපදිංචි කරන්න කියපන් ලියාපදිංචි ගාස්තු වැඩි කරා වාහනයක් රෙජිස්ටර් කරන්න කියපන් වාහන රෙජිස්ටර් කරන ගාස්තු වැඩි කරා අපේ ව්‍යාපාරික මහතුන්ගේ සාල ආදායම් බදු ප්‍රමාණය වැඩි කරා ඒ නිසා තමයි අද රුපියල් 100 රීලෝඩ් එකක් දාපුවාම රුපියල් 40කට ආසන්න ප්‍රමාණයක් තියෙන බදු රුපියල් 350 දීලා කිරි පැකට් එකක් ගත්තොත් රුපියල් 150ක් විතර තියෙන බදු පෙට්‍රල් ලීටරයක් රුපියල් 138ක් දීලා ගත්තොත් රුපියල් 70කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන බදු ඒ නිසා මොකද සිද්ධ වෙලා තිබෙන්නේ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා මත අතිශය විනාශකාරී බදු පනවන්න සිදු වී තිබෙනවා එක ජනතාවට බරක් එක ව්‍යාපාරිකයන්ට බරක් එක රාජ්‍ය සේවකයන්ට බරක් එක පෞද්ගලික සරකියාව කරන කෙනෙකුට බරක් මම කියන්නේ බදු මුලිමුනිම ඉවත් කරනවා කියන එක නෙවෙයි බදු සාධාරණ ප්‍රතිපත්තියක් හැදෙන්න ඕන ලෝකෙ පිළිගත් නිර්ණායක තමයි පොදු ජනතාවට ගන්න බදු 120ක් වෙන්න ඕන ඍජු බදු 180ක් වෙන්න ඕන අපේ රටේ සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද පොදු ජනතාවට ගන්න බදු 182යි ඍජු බදු 118යි ඒකී රාජ්‍යයකට එකඟ නොවන බව පැවසීම හේතුවෙන් දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරේ සහ නීතිඥ ධුරේ දැරීමට සුදුසුකු නොවන බව සත්‍ය ගවේෂකයෝ සංවිධානය පවසනවා. ඒ කැඳුම් කරු නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා අදාළ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් මේ බව කියා සිටියා. ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව වෙනුවෙන් පොදු සවරයක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා උතුරේ ද්‍රවිඩ දේශපාලන පක්ෂ හයක නියෝජිතයන් ඊයේ යාපනයේදී සාකච්ඡාවක නිරත වූ අතර ඒ සංවිධාන කර තිබුණේ යාපනයේ සහ නැගෙනහිර විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ ඒකාබද්ධවයි. උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානය, ඉලංගේ තමිල් අරුසු, ටෙලු සංවිධානය, EPRLF ප්ලොට් සංවිධානය හා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් TNPF පක්ෂයේද මෙම සාකච්ඡාවට සහභාගී වී සිටි අතර එහිදී ඔවුන් ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කරන දෙමළ දේශපාලන පක්ෂවල යෝජනාවලිය සකස් කර තිබෙනවා. එම යෝජනාවලියට අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබා ගැනීම, අවසන් යුද සමයේ සිදු යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබා දීම, ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කිරීම,
දෙමළ දේශපාලන සිරකරුවන් සියලු දෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම, අතුරුදන්වන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම මෙන්ම උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. එමෙන්ම උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාස කරන වැළැක්වීම සඳහා සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම, මාවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාස කරනයේ නැවැත්වීම සහ පිටුව ඇති ජනාවාස ඉවත් කිරීම, මුරගහකන්ද ජල ව්‍යාපෘති වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරීම, පුරාවිද්‍යා වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජබිම් වහාම නිදහස් කිරීම, උතුරු නැගෙනහිර තරුණ තරුණයන්ගේ විරකියාව තුරන් කිරීම, උතුරු නැගෙනහිර පෞද්ගලික හා රාජ්‍යාංශ රැකියා ලබා දීමේදී එම පළාත්වල තරුණ තරුණයන්ට මූලිකත්වය ලබා දීම සහ එම ප්‍රදේශ යුද්ධෙන් පීඩා වුණු ප්‍රදේශ ලෙස නම් කොට සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් කරා සංවර්ධන කටයුතු සිදු කිරීම යන යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. එයට මාවේ සේනාධිරාජා, සිවි විග්නේශ්වරන්, සෙල්වම් අඩෙක්කලනාදන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍ර, ධර්මලිංගම් සිද්ධාර්ථ යන මහත්වරුන් සහාය පළ කර තිබෙනවා. පක්ෂවල් පහක් එකඟ වෙලා ඒ අනුව ගිවිසුමකට අසං කරලා තියෙනවා. හැබැයි කෙනෙක් අපිත් එක්ක එකඟ වෙන්න බැරි කමක් තිබුණා. ඒක ඇවිල්ලා ගජේන්ද්‍ර කුමාර්ගේ පක්ෂය. එයා ඇහුවේ මෙතකන් එක එක ආණ්ඩුවලින් ප්‍රශ්නවල් විසඳන්න සෑම මේ ඩොකියුමන්ට්ස් ටික අපි ප්‍රතික්ෂේප කරනවා කියලා මේ අපේ ගිවිසුමේ දාගන්න ඕන කියලා ඇහුවා. ඒකට අපි එකඟ වෙන්න බැරි වුණා. අපේ ප්‍රශ්න මොකද්ද කියලා ඉස්සර අපි මේ ගිවිසුමේ නැත්නම් අර ડોකියුමන්ට් එකේ ලියලා තියෙනවා. ඒවා ඔක්කොම ජනාධිපති ධුරයට තරඟට ඉන්නේ ඇයට ඒගොල්ලන්ට කතා කරලා ඒගොල්ලන්ගේ අදහස මොකද්ද? කොහොමද ඒවා විසඳන්න යන්නේ කියලා අපි අහන්නයි ඉන්නේ. ඊට පස්සේ කාටද ඡන්ද දෙන්න ඕන කියලා අපේ මිනිස්සුන්ට අපි උපදේශ දෙනවා. කෙසේ වෙතත් එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එන්.කේ. සුමන්දිරන් මහතා ඒකීය රාජ්‍යයකට එකඟ නොවන බව පැවසීමට එරෙහිව සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද පොලිස් මූලස්ථානයට පැමිණිලක් ඉදිරිපත් කළා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රකාරව 157 ආ ව්‍යවස්ථාවේ 7 වන උපලේඛනයේ දක්වන දිවුරුමට මේ සියලුම දෙනා දිවුරුම් දීලා තියෙනවා. එහෙම දිවුරුමට යටත් වෙච්ච පුද්ගලෙක් ඒ දිවුරුමේ ප්‍රකාශ කරන ලංකාව තුළ වෙනම රාජ්‍ය අභීකරණ රට කඩන්න රටේ ඒකීය භාවයේ සුරකින්න කියන කාරණා සම්බන්ධයෙන් දිවුරුමක්. දැන් ওই දිවුරුම ඔහු කඩලා තියෙනවා. තවදුරටත් මේ ධූර කිසිම දෙයක් සුමන්තිරන් මහත්තයාට දරාගෙන ඉන්න හැකියාවක් නැහැ. මොකද මේ රටේ ඒකීය භාවය පිළිගන්නේ නැහැ කියන කාරණේ ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. අනෙක් කාරණේ අතින් බැලුවහම මේ අදාළ යෝජනා 13 ගත්තාම ඒ යෝජනා 13න් එකකට දෙකකට වඩා සාමාන්‍ය පුරවැසියෙක් හැටියට අපිට එකඟ වෙන්න විදියක් නැහැ. අපි තවදුරටත් බලාපොරොත්තු වෙනවා ශේෂ්ඨාධිකරණයට වෙනම පැමිණිල්ලක් කරන්න, කතානායකතුමාට වෙනම පැමිණිල්ලක් කරන්න. ඒකීය රාජ්‍ය සංකල්පය පිළිගන්නේ නැති සුමන්තිරන් මහත්මයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හෝ නීතිඥ ධුරය හෝ ජනාධිපති නීතිඥ ධුරය දැරීමේ හැකියාවක් නැහැ. මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් අදත් මෙලෙස අදහස් පළ වුණා. හොඳයි, අපි බලාගෙන ඉන්නවා මොන අපේක්ෂකයද මේවා බාරගන්නේ කියලා. මම නම් හිතන්නේ රටට ආදරය කරන, විශේෂයෙන්ම මේ රටේ ව්‍යවස්ථාව ගරු කරන කිසිම අපේක්ෂකයෙකුට පුළුවන් කමක් නැහැ මේ අන්තවාදී, ත්‍රස්තවාදී, බෙදුම්වාදී ඉල්ලීම් ඉටු කරන්නට. අඩුම ගානේ මේ ඉල්ලීම් මාලාව කියවන්න අතට ගන්නවත් අයිතියක් නැහැ කිසිදු අපේක්ෂකයෙකුට. මේවට එකඟ වෙන යම් අපේක්ෂකයෙක් වෙනවා නම් ඔහු දේශද්‍රෝහියෙක්. මේවට එකඟ වෙන යම් අපේක්ෂකයෙක් වෙනවා නම් ඔහු පෞකාර අපේක්ෂකයෙක්. මේවට එකඟ වෙන යම් අපේක්ෂකයෙක් වෙනවා නම් ඔහු 30 වසරක යුද්ධ නිමාවට පත් කරන්න ජීවිත දානය දුන්න ඒ රණවිරුවන්ට කරන මහා දැවැන්ත පාවාදීම. මේ පාවා විදීම වහාම නතර කරන්නට කියන කාරණාව මේ වෙලාවේ අපි මතක් කරනවා. වසර 40කට ආසන්න කාලයක් මෙරට දේශපාලනය මගින් රටට නිසි මෙහෙවරක් ඉටු නොවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පස්වරුවේ කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින්. නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලියලත් මෙරට ප්‍රථම අධ්‍යාපන අමාත්‍ය C.W.W. කන්නංගර මෙතුමන්ගේ 50 වැනි ගුණසමරුව අදට එදී තිබුණා. මේ නිමිත්තෙන් වූ විශේෂ උත්සවයක් අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්ුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. කන්නංගර මහත්මයාගේ චින්තනය නිදහස් අධ්‍යාපනය පිළිබඳව මා හිතනවා මේ වගේ කාලයක දැන් අවශ්‍යයි. කන්නංගර නිදහස් අධ්‍යාපන චින්තනය පිළිබඳව පර්යේෂණ ආයතනයක් පිහිටවනවා. ඒ මොකද නිදහස් අධ්‍යාපනයට නොයෙකුත් නිර්වචනයන් දෙනවා. ඒ නිසා සැබෑ ලෙසම හඳුනාගත යුතු වෙනවා කන්නංගර මහත්මයාගේ නිදහස් අධ්‍යාපන දර්ශනය ප්‍රතිපත්තිය කුමක්ද කියන කාරණය. අද පාර්ලිමේන්තුවේ ඉන්න 225ට කන්නංගරලා 25ක් හිටියා නම් රට කොතන තිබේවිද කියලා අපිට හිතන්න පුළුවන්.
කන්නම් කරලා එක්කෙනෙක්වත් නැති නිසා තමයි 225 අපි අද බොහෝ දේවල් කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ගෙවිගිය සිව් දශකය වසර 40කට ආසන්න කාලයේ මේ රටේ දේශපාලන තක්කඩින්ගේ සහ චෞරයින්ගේ දශක හතරක් කියලායි මම දකින්නේ. ඒකට හේතුව කන්නංගර මහත්මයා වැනි චරිත. ඒ කන්නංගර චරිතය කෙවීම මේ රටේ නූතන නවක දේශපාලකයන්ට විශේෂයෙන්ම හොඳයි කියලායි මම විශ්වාස කරන්නේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද යාපනය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කළා. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් එක්ව සිටියා. පලාලි ජාත්‍යන්තර ගුවන් තුඩුපළ කලාපීය ගුවන් ගමන් සඳහා විවෘත කිරීම නිමිත්තෙන් හෙට පැවැත්වෙන උත්සවයට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද යාපනයට පැමිණියා. අග්‍රාමාත්‍යවරයා මෙහිදී කුලන්දායි නිවාස ව්‍යාපෘතිය, වඩ්‍යාර්මඩ මාර්ගයේ ඉරාලි කඩුවන් මාර්ගය සහ උඩුවිල් නිවාස ව්‍යාපෘතිය නිරීක්ෂණය කළා. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්රුවේ යාපනයේ මාවඩ්ඩිපුරම් හින්දු කෝවිලට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේශ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තරන්, මාවේ සේනාධිරාජා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ උතුරු පළාත් සභාවේ හිටපු සභාපති ජී.වී.කේ. සිවඥානම්ද එක්ව සිටියා. අද පෙරවරුවේ මට්ටක්කුලිය ප්‍රදේශයේ දේවස්ථානයක් අසල බෝම්බයක් සහිත හිමිකරුවෙකු නොමැති වාහනයක් නවතා ඇති බවට සහ ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පාසලක් අසල සැකකටයුතු පාර්සලයක් ඇති බවට පැතිර ගිය ආරංචි හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව කලබලයට පත් වුණා. කෙසේ වෙතත් පසුව පොලිසිය පැවසුවේ අත්අඩංගුවටගත් වාහනේ හිමිකරු පසුව එම ස්ථානයට පැමිණි බවයි. මේ මට්ටක්කුලි ශාන්ත මරියා දේවස්ථානයේ අසල හිමිකරුවෙකු නොමැති මෝටරයක් නවතා තිබීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව බියට පත්ව තිබූ අයුරේ. මේ හේතුවෙන් උතුරු කොළඹ අධ්‍යාපන කොට්ටාශයට අයත් පාසල් තුනක දරුවන්ගේ මව්පියන් පැමිණ තම දරුවන් පාසල් වලින් රැගෙන යාමට කටයුතු කළා. මේ අතර ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පාසලක් අසල සැකකටයුතු පාර්සලයක් ඇති බවට පැතිර ගිය ආරංචිය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවද කලබලයට පත්ව තිබුණා. ඉන්සිබල් සර් කිව්වා අපි ගෙදර යන්න කියලා, ඒ නිසා අපි ගෙදර යනවා. දෙමාපියන්ගේ බලහත්කාරකම මත අපි ළමයි ටික දෙන්න ඕන. මේ මොනවාද බෝම්බ තියලා කියලා කියනවා. අපිට බය හිතෙනවා ගොඩක්. මේ අතර හැටන් භගවන්තලාව ශාන්ත මීරිස් විද්‍යාලයේ ගොඩනැගිල්ලක් තුල සැකකටයුතු පාර්සලයක් ඇති බවට පැතිර ගිය ප්‍රචාරයක් හේතුවෙන් මව්පියන් එම පාසලේ සිසුන්ද නියමිත වේලාවට පෙර පාසලෙන් ඉවත් කරගත්තා. කිසිවි ආරක්ෂිකංශ කළ සෝදසි වලින් තහවුරු වී තිබුණේ එලෙස පැතිරගිය ආරංචිවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි. මේ වාහනය පදවාගෙන පැමිණ එහි දමාගිය තැනැත්තා වන ශක්තිවේල් අර්නස් රාජ්ගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමටද කටයුතු කළා. ඉතා අඥාන ලෙස ක්‍රියා කරමින් ප්‍රදේශයක්ම භීතියට පත් කර තිබුණා වගේම කටකතා පතුරවන පුද්ගලයන් යම් යම් ප්‍රදේශ පවා භීතියකට පත් කර තිබුණා. මේ පුද්ගලයාගේ මේ ක්‍රියාකලාපය ප්‍රයෝජනයට අරගෙන මේ අතර හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු මහතාද නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ සැකකටයුතු යමක් ඇත්නම් කටකතා පැතිරීමට ඉඩ නොතබා ආරක්ෂකංශය දැනුවත් කරන ලෙසයි. සිරිමා වූ බණ්ඩාරනායක මැතිනියට ගරු කර මේ අවස්ථාවේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නිහඬව සිටිනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාද ඊට එක්ව සිටියා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සභාපතිත්වයේ දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඇතුළු සියලුම නිල ආයතන ඒකමතික තීරණයකට ආවා. ඔවුන් සියලු දෙනා මේවර රට වෙනුවෙන් රට පැත්තේ හිටගෙන ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ප්‍රකාශ කරනවා. මෙයින් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ දිනවීම සඳහා සැලසුම් හදපු සජිත් ප්‍රේමදාස කැන්දන් ඒම සඳහා බලාපොරොත්තු වෙච්ච සියලු බලවේග, භූමිතෙල් ගෑවිච්ච ගැරන්ඩියන් වගේ
අසීමිත දැඟලිල්ලකට පටන් ගත්තා. ඔවුන් මේ වන විට වීරු වැටුණ තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. එහිදී ඔවුන් එක් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා මේ දිනවල. ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ප්‍රධානත්වයෙන් දෙවන්ත ජන හමු පැවැත්තෙන් ලක්ෂ සංඛ්‍යාත ජන ගඟක් ස්වේච්ඡාවෙන් ඇවිල්ලා එකතු වෙනවා. ජනයා තුළට ගෙනියන්න ඕනේ අර්බුදයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩින් එකතු වුණාට මධ්‍යම කාරක ස්වභාවය එකතු වුණාට පක්ෂය එකතු වුණාට යටපාක්ෂිකයෝ මේ ආධාරයට විරුද්ධයි කියේ. පෙන්වන්න තමයි අර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ නායකයන් ගොඩ වෙන රැස්වීම වලදී ඒ නායකයට කතා කරන්න නොදී සුළු පිරිසක් විසින් කූ ප්‍රතිචාරයක් දක්වන කූ ප්‍රතිචාරය. ජේෂම සහරාන්ගේ ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 21 වෙනිදා මේ රටේ සමස්ත දේශපාල ධාරාව අලුත් මාවතකට ගියා. රටේ ප්‍රාර්ථනාවන් වෙනස් වුණා, අවශ්‍යතාවය වෙනස් වුණා, අදහස් වෙනස් වුණා. එක්කෝ අපි ඡන්ද ඉල්ලන්න ඕනේ. ඒ නැත්තම් අපේ වාමානුෂික කඳවුර ආරක්ෂා කරගන්න. සමහරක් අයට වුණ කරේ ඡන්ද ඉල්ලීම තුලින් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂා ජයග්‍රහණය කිරීම සඳහා ඒජන්සියක් දුවන. පෑදිලොවම චන්ද්‍රිකා මැතිණියක දිගටම රාජපක්ෂ මහත්තුන් සමග එයාගේ වෛරයක් තියෙනවානේ. ඉතින් අපි හැමෝම ඒක දන්නවනේ. අපිට දෙන එතුමි කරේ කනගාටුව. අපේ සිරිමා මාතාවට උමරතා අපේ මැතිණියට ගෞරවයක් හෙට අපි ඉදලා චන්ද්‍රිකා මැතිණිය පක්ෂයේ තීන්දුව මත මේ වෙලාවේ නිහඬ වෙඳී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තම පක්ෂයේ විරසක කිරීමේ කුමන්ත්‍රණයක් එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චෝදනා කරනවා. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීර කුමාර දිසානායක මහතා මෙම චෝදනාව කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. මේ ඇවිල්ලා ඔක්තෝබර් මාසේ 5 වෙනිදා එක්සත් ජාතික පක්ෂ විශේෂ අමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටියේ විශේෂ ස්ථානයක සාකච්ඡාවක් පැවැත්තා. ඒ සාකච්ඡාවේ විශේෂ තීන්දුව දෙකක් ගත්තා. සංවිධානය කියලා කණ්ඩායම මේ ප්‍රතිවිරෝධී වින කණ්ඩායම පාවිච්චි කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාත් එක්ක යම් නිසා බේද වී ඇත කියන ප්‍රකාශය දිගට දෙවෙනි පියවර සැලසුම් කළා. පියවරේ ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ කඩාකප්පල් කරන වැඩපිළක් හදා. ඒ පියවරේ කොටස් විදිහට තමයි චන්ද්‍රිකා මැතිණිය ලියුම් එවන්නේ, සුරකිමේ සංවිධාන හදන්නේ. අනිත් පැත්තේ මැතිවරණ ව්‍යාපාරය දෙකට බෙදන්නේ. සමහර අයට මුදල් ගෙවලා තියෙනවා. ඔය ඌ කියන්නේ කණ්ඩායමේ ලක්ෂ 5 10 ලක්ෂේ රුපියල් 25000 දක්වා පහලට පොඩි පොඩි කණ්ඩායමක් ඉන්න ඉහළ පිරිසකුත් ඉන්නවා. ඒ සැලැස්මේ වේදිකාවට ඌ කියලා ශ්‍රීලංකාව අවුල් කරලා ශිලනිපියත් බෙදලා පුළුවන් නම් මැතිවරණ ව්‍යාපාරේ මේ ගැටෙම හදන්න. ඒ නිසා මේක පොදු ජන පෙරමුණේ නායකයෝ විශේෂ අවධානයකට ගන්න ඕන. 100ට ඔබ බලන්න දැන් මේකේ හරියම ලස්සන කතාව. කොහොමද මේ ලක්ෂයක් 50000ක් ඉන්න මිනිස්සු මැද්දේ හරියටම හූ කියන කෙනාලගේ කැමරාවක් තියෙන්නේ? එහෙනම් කවුරු හරි කෙනෙක් මේක මෙහෙවනවා. නවන්න ඕන මං ඉක්සම් මේ රැස්වීම බලන්න යන ජනතාවට කිය හූවක් කියනවනම් මේක විශේෂයෙන් මාධ්‍ය විකාශනය කරන්න කියලා තමන්ගේ ළඟ ඉඳගෙන හූවක් කියනවනම් ඒ හූව කියන කෙනාව එතනින්ම පාත් කරගන්න. පල්ලෙහාට ඔබා ගන්න ළඟ ඉඳලා ඉතුරු ටික විසඳෙයි. අපිට කරන්න දෙයක් නැහැ. අතපය කඩාගෙන කුඩු කරගෙන ආවත් අපිට කරන්න දෙයක් නැහැ. මේ වේදිකා අසීත මිනිසු කහයි. ඒකත් අවදාන ඉඳගෙන ඔය කරන අය කරන්න ඔය නායක කවුරු හරි කියනවනම් මෙහෙම කරන්න කියලා ඒ නායකයන්ට සිද්ධ වෙයි ඇවිල්ලා පත්තු බඳින්න මෙයයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් කරහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව පාවා දී ඇති බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමන් මහතා මෙම චෝදනාව කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය තවත් මාධ්‍ය හමු දෙකක් අද කොළඹදී කැඳවා තිබුණා. මම මීට කලින් උත් අභියෝගයක් ඉදිරිපත් කරා සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එන්න විවාදයකට. ඒ අවස්ථාව සලසලා දෙන්න උත්සාහ කරා සිවිල් සංවිධාන. සජිත් ප්‍රේමදාස මැතිතුමා ආවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ අවස්ථාවට පැමිණුණේ නැහැ. ඉතින් අපි නැවතත් එතුමාට ආරාධනා කරනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක කරුණාකරලා විවාදයකට එන්න ඕනෙම නම් එතුමාට තනියෙන් එන්න බැරි නම් තවත් 4-5 දිනක් බොඩිගාඩ්ලා හැටියට අරන් ආවට කමකුත් නැහැ. මහා චිත්‍රයක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් පෞගේ කාලේ පුරාම එතුමාගේ ඉන්න ওই ගෝල බාලයෝ ටික මැව්වා. පුම්බලා තමයි එතුමාව තියාගෙන හිටියේ. දැන් ඊයේ අපි දැක්කා මාධ්‍ය කරුවන් දෙන්නෙක් පොඩි ඇල්පෙනත්තියකින් ඇන්න ගමන් බැලුම පිපිරලා ගියා. ආර්ථික தত্ত্বය ගැන අහනකොට එතුමා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මූණ දිහා බලාගෙන හිටියා. අර විදේශීය මාධ්‍ය වේදිනිය ඇහුවා යුද්ධයේදී හමුදාවට බාර වෙච්ච අයට මොකද්ද සිද්ධ වුනේ කියලා ඇහුවා. එතකොට එතුමා hina වෙලා කිව්වා මේක මගෙන් අහන්න එපා. මේක හමුදාපතිතුමාගෙන් අහන්න කියලා. දැන් මේ තරම් කල් රණවිරුවෝ ගැන කතා කළා, රණවිරුවන්ව දංගෙඩියට ගෙනියන එක නවත්තනවා කියලා කිව්වා. ඊයේ හමුදාපතිව පාවල දුන්නා. අද රැස්වීම පටන් ගන්නකොට මේගොල්ලෝ හූවකින් තමයි
රැස්වීම පටන් ගන්න. ඒක ඒගොල්ලන්ගේ පක්ෂයේ නිල ගීතය බවට අද පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් යන එන මන් නැති තැනකට පත් වෙලා. පහුගිය දවස්වල රැස්වීම වල තවුනාස දකින්න ඇති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර තියෙන විරසක භාවය කොච්චරද කියලා කියනවා නම් ඒ ප්‍රසිද්ධ රැස්වීම වලදී ඇතිවන ගැටුම්කාරී තත්ත්වය. ඒ නිසා සාමකාමී ශ්‍රී ලංකාවක් ගොඩනගන්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරය තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් කියන එක රට පිළිගනිමින් තිබෙනවා. White paper විශේෂාංකය දැන්. White paper real ජන කටගැස්ම. අද white paper real සමග ජනසත පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පූජ්‍ය බතරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ. බුදු පුත්‍රයෙක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අත්හැරීම වඩාත් ප්‍රගුණ කළ යුතු කෙනෙක්. සරලව කිව්වොත් සියලු දේ අත්හැරිය යුතු කෙනෙක්. ඉතින් ඔබ වහන්සේ මේ ජනාධිපතිවරණයට ඉල්ලන්නේ මොනව අතහරින්නද? අපි අත්තරෙන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් අපේ මාතෘභූමිය අත්තරෙන්න බෑ. රට හදන්න පුළුවන්නේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට පමණයි කියන එක මේ රටේ ජනතාව දන්නවා. රට හදන්න ඔබ වහන්සේ කළා කියන අමුතු විදිහ ප්‍රකාශ කීපයක් මුහුණු පොතේ සැරිසරනවා. ඇඟපේන ඇඳුම් කොට ගවුමල මිල වැඩි කරනවා. චීන බඩුවලට තිත ගංජා නීතිගත කරනවා. සියලු පන්සල් හා බෞද්ධ ආගමික ස්ථාන ෆ්‍රී වයිෆයි කලාප බවට පත් කරනවා. මේ ඔබ වහන්සේද මේවා කියන්නේ? ඇත්ත වශයෙන්ම ඔය Facebook එක හදපු කෙනාට මම තව රුපියල් 50ක් 60ක් දෙන්නම් තව මොන මොනවද දාලා හදන්න. හැබැයි මම නම් කියපු දේවල් නෙමෙයි. මගේ පිටිපත්ති ප්‍රකාශනෙ මේ කිසි දෙයක් නැහැ. තියෙන්නේ රට හැදීමේ සංකල්පය. මේ රටේ සරියා නීතිය බෑ. බෝරුකාව මේ දාගෙන යන්න බෑ. මුස්ලිම් ජනතාවට මේ රටේ ජීවත් වෙන්න අයිතිවාසිකම් තියෙනවා. හැබැයි අපේ රටේ නීතියත් එක්ක ජීවත් වෙන්න ඕන. සීලරතන හාමුදුරුව NGO හාමුදුරු නමක් කියනවා. ඔබ වහන්සේට රාජ්‍ය නවන සංවිධාන වලින් ඇත්තම සල්ලි ලැබෙනවද? අනේ කවුරු හරි NGO කියනවා නම් කෙනෙක් පුළුවන් නම් මේ දේශපාලන මැතිවරණයේදී කීයක් හරි මට එවන්න ජනසිත පෙරමුණට බොහොම ස්තුතියි. හැබැයි NGO කක් ඉන්නවා. හැබැයි තින ඔබ වහන්සේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට කඩේ යනවා කියලා තමයි ගොඩක් දෙනෙක් චෝදනා කරන්නේ. මට කඩේ යන්න කාටවත් බෑ. කඩේ යනවා කියන්නේ yes sir, I do it sir, yes sir, yes madam, I do madam ඔන්න වගේ කී අපි ගිහිල්ලත් නෑ. අපි භික්ෂුන් වහන්සලා අපි කඩේවල් වල කඩේට කිසි දේශපාලන ප්‍රශ්නයක් ගිහිල්ලත් නැහැ. යන්න බලාපොරොත්තු වෙලත් නැහැ. යන්නෙත් නැහැ. කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් ඔබ වහන්සේ ශාසනය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියලා. ලෝකේ ලොකුම ධනදී Hindu වැටිමිටුන් වෙනින් හැදී මම. මේ රුපියල් මේ බුදුරුව හදන්න මට ගිය වේදම රුපියල් ලක්ෂ 165ක්. අපේ ශ්‍රී ලාංකික බෞද්ධයෝ කියලා ඉන්න මේ ජාතිය සත පහක් දුන්නේ නැහැ නේද? දේශපාලනය කිරීම භික්ෂුන් වහන්සේ නමකට සුදුසු නැහැ කියලා අපි යෝජනා කළොත් ඔබ වහන්සේගේ මතය මොකක්ද? ඒක වැරදි. භික්ෂුන් වහන්සේ කෙනෙකුට මලගෙදරක මේ බණ කියන්න විතර නෙමෙයි අයිති තියෙන්නේ. පාසකුරු තියන්න විතර නෙමෙයි අයිති තියෙන්නේ. මේ රට භික්ෂුන් වහන්සේ කෙනෙක් එදා මෙදිහත් වීමෙන් මුදා මුදවාගෙන රටේ ප්‍රශ්නෙට මෙදිහත්ලා රට ආරක්ෂා කරලා දෙන්න පුළුවන් නම් දේශපාලනයට ඇවිල්ලා මෙරට බාර අරගෙන රට ආරක්ෂා කරලා සුපිත මුදිත භාවයට පත් කරන්න බැරි ඇයි? ඔබ වහන්සේටම ජනතාව ඡන්දය දෙන්න ඕනේ ඇයි? රට හදන්න. තරුණේනි, චුයින් ගම් දුන්නා, වස්පගෙන් දුන්නා, රැකී රස්සා දුන්නේ නැහනේ. රැකී රස්සාවට මම එනවා ලබා දෙන්න. White paper real ජන කටගැස්ම. රටේ ජාතික ආරක්ෂාව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට භාර දීමට තරම් තම ජනාධිපති අපේක්ෂකයා නිහතමානී වූ බව එක්සත් ජාතික පක්ෂ මහලේ කම්මකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. මේ අතරෙම පක්ෂයේ තවත් දේශපාලනඥයන් මැතිවරණ වේදිකාවේදී ජාතික ආරක්ෂාව පිළිබඳව අදහස් පළ කළා. තමුන්නාසලට වැදගත් වෙන්නේ මේ රටද පවුලද කියන එක තමුන්නාසල තීරණය කරන්න ඕනේ. සරත් පොන්සේක මැතිතුමාලා වගේ අය අද ආරක්ෂක අමාත්‍යාංශය බාර දෙන තැනට සජිත් ප්‍රේමදාස මැතිතුමා නිහතමානී වෙලා කොළඹ ඔක්කොම කානු සුද්ධ කරේ රණවිරුව. කොළඹ කුරුවයින් කරන රණවිරුව 7000ක් දාලා හිටියා. කොළඹ පිටලි ඇල්ලුවේ රණවිරුව. කොළඹ පාරවල් වල ඩොග්ගල් ඇල්ලුවේ රණවිරුව. ඒ තත්ත්වයට අපි රණවිරුව පත් කරන්නේ නැහැ. රණවිරුව දාගෙන කුණු වදින ගමන් දැන් කොළඹ ඉන්න සමහර ටයිකෝට් අයියලා කියනවා කොළඹ පිරිසිදු කරන්න ආයි ගෝඨාභය ගේන්න ඕනලු.
ගෝඨාභය නම නොකිය ගියොත් මේ කතාව කරලා වැඩක් නැහැ. ගෝඨාභය බලාගෙන ඉන්නේ ජනාධිපති වෙනකන් කොළඹ පිරිසුදු කරන වැඩේ බාර ගන්න තමයි. යුද්ධය දාලා බියගුළු භාවය නිසා ඇමරිකාවට ගිය ගෝඨාභය රාජපක්ෂට රටේ ආරක්ෂාව තියා කිසි තනතුරක් දෙන්න පුළුවන්ද කියලා මම ඔබතුමාලගෙන් අහන්න කැමතියි. බියගුළු භාවය නිසා රට හතර ගිය කෙනෙක් ගෝඨාභය රාජපක්ෂ කියන්නේ. හැබැයි එතුමා කියන්නේ රට හතර ගිය මොකක් හින්දා කියලා දන්නවද? එතුමාගේ නෝනා ඉල්ලීමක් කරාලු අනේ මේ රටේ ඉන්න බෑ අපි යන් ඇමරිකාවට කියලා. එතකොට සරත් පොන්සේක මහත්තයාගේ නෝනාත් කිව්වා නම් අපිත් යන් ඇමරිකාවට කියලා. අපේ මේ ප්‍රදේශවල ඉන්න රණකරුවෝත් කිව්වා නම් අනේ ඔයත් ගෙදරටලා ඉන්න කියලා. අපිට යුද්ධ ඉවර කරන්න පුළුවන් වෙනවද? දෙයියන්ගේ නාමයට අපේ ආණ්ඩුව ආවට පස්සේ තමයි අපි රණවිරුවන්ට සැලකුවේ. අපේ ආණ්ඩුව ආවට පස්සේ තමයි අපි පොලිසියට සැලකුවේ. හේයාගේ වැටුප් වැඩි කළේ උසස්යෙන් වැඩි කළේ. මෙහෙම අය දැන් අද රණවිරුවන්ගේ කරේ ඇල්ලලා ඉන්නවා. රට බේර ගන්න නම් ගෝඨාභයට ඡන්ද දෙන්නලු. යකාගේ කැලියා. මේ අතර අන්තවාදයට ඉඩ නොදෙන බව පවසමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුරාපේක්ෂකයා පාස්කු විරුදා ප්‍රහාරයට චෝදනා එල්ල වූ ඇමතිවරුන් සමග එකම වේදිකාවේ සිටින බවට විපක්ෂය චෝදනා කරනවා. මේ අතර ශ්‍රී ලංකා පුදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකමුතුකමට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් වන බවටද විපක්ෂය මැතිවරණ වේදිකාවේදී චෝදනා කළා. ගෝල්පේස් පිටියේදී සජිත් කියනවා මගේ ආණ්ඩුවේ ආරක්ෂක ඇමති සරත් පොන්සේකලු ත්‍රස්තවාදයේ මම පිටු දකින්නවලු මම අන්තවාදයට ඉඩ දෙන්නේ නැල්ලු අනේ අපි බලාගෙන ඉන්නකොටම සරත් පොන්සේකා රිචාඩ් බදූදීන්ට අර වේදිකාවෙම උම්ම දෙකක් දෙනවා මේ සජිත් ජනාධිපති වරණට ඇවිල්ලත් බුදුහාමුදුරන්ට කියන වචන වලින් Tamange කටට ගියාගෙන දැන් කියනවා අනේ මට සමා වෙන්න සොරි කියලා ඒ නිසා මෙවැනි වගකීම් රහිත මිනිහෙකුට මේ රටේ අනාගතය බාර දෙන්න ඔබ සූදානම්ද මේ අයට ආණ්ඩුව බාර දුන්නොත් මුළු ලංකාවටම sorry.com තමයි ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගම්මට්ටමේ බිම්මට්ටමේ නායකයෝ අපේ රැස්වීමට ගොඩනගෙන අවස්ථාවේදී ඒ රැස්වීම භූමියේදී සංවිධානාත්මකව පිළිගන්න ඕනේ අයට පරිගැනීමේ චේතනාවෙන් කූ කියන ව්‍යාපාරයක් ආරම්භ කළා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට අපිත් එක්ක එකතු වෙන අයට විශේෂයෙන්ම කියනවා ඔය බොහොම කැත විදියට ඔය යම් තැනක හෝ හූවක් කිව්වනම් ඒ හූව කිව්වේ කිසිම තැනක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අය නෙමෙයි ඒක සැලසුම් සහගත ලෙස අපිට පේන්නේ අර අලියාගේ නගුටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එල්ලන්නේ කුමන්ත්‍රණය කරන කුමාරතුංග මැතිනියලගේ සැලසුම් සහගත වැඩක් ලෙස තමයි මේ හූ කියන එක අපි දකින්නේ කියන එක විශේෂයෙන්ම කියනවා ඒවට අහුවෙන්න එපා මට නම් හූ පිට හූ තිබ්බත් මං කියන්නේ හූ තියලා මං කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරවන්න ඕන කියලා විරාමයකින් පසුව නැවතත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න ඔබ නැවතත් live at 10:30 සමකෙන් ඔව් දෛනිකව පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍ය සහ ඒවට යොදන රසකාරක වලින් ඇතිවන ප්‍රතිවිපාක පිළිබඳව අද ප්‍රායෝගිකව දැනුවත් කෙරුණා. ඒ මහජන අයිතීන් සුරකීමේ පදනම විසින්. අද විල ලෝක ආහාර දිනය. මේ තමයි මේ වන විට ලංකාවේ තිබෙන අපේ රටේ සියලුම ජනතාව දෛනිකව භුක්ති විඳින ආහාර පාන වලට යොදන ගුණ පහ ඇතුළු මේ සියලුම රසකාරක, වර්ණකාරක, කිමිකල තුනේ සියලුම දේවල්. මේ තියෙන්නේ අජිනමොත්. මේ තියෙන්නේ චිකන් ස්ටොක්. මේක තමයි දැන් දාන්නේ චිකන් වල කැමගා රසකාරක. මේක තමයි දාන්නේ මස් වලට මේ වෙන සඳහා ඇවිල්ලා තියෙන්නේ. කරන්ජයක් නැහැ මේක. මෙන්න මේක තමයි තත්ත්වය. මේ කුතිම දෙහි. මේ තියෙන්නේ සෝස් කියලා જાතියක් තියෙන හැමෝම කියලා කනවා. මේක තමයි සෝස් කියන එක. ඉතින් අපි දන්නේ නැහැ කොහොමද බඩර්ල යනකොට කට්ටිය අලපෙති සමෝසා ඔයකොත් ආකාරයේ රුපියල් 10ට 15ට කැමරය යනවා මේ තියෙන්නේ බදින තෙල් ඒ නිසා මේකෙන් වෙන හානිය මොකද්ද කියන එක අපි රට හිරි කළා මේ තියෙන්නේ දැන් කොළඹ වල තේ කුඩු මේ තියෙන්නේ හොඳ තේ කළ වර්ග ඔය වතුරේ තැම්බෙන්න ඕන තප්පර ගානක් ඇතුළත මේකේ මේ තියෙන මේ තේ කැට ලිහින්න මේකයි මේක අතර වෙනස බලන්න පුළුවන් තාපයක් කියලා කාලය ගත්තාන් පස්සේ හරි ආකාරය මම පෙන්නන්නම් මේ පුරක්කම් පා මේ පුරක්කම් මේ තියෙන්නේ සාමාන්‍යයෙන් හදන්න එක දෙකම මිනිස් මේ තියෙන්නේ තවත් ස්කෝල් එක මේ යවට උදෑසන ආහාර වේලා මේ තමයි ලංකාවට අලුතින්ම හඳුන්වා දීලා තිබෙන චීනෙන් විදමුලට ආපු කාරක මේක ඇතුලේ තියෙන්නේ චොකලට් මේ රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්න මේවා හැබැයි කතා කරන්නේ කුණු හරප තව එකක් තියෙනවා මේක කන්න තියෙන හැන්දි අපිට පෙන්වන්නේ මේකේ නිෂ්පාද දිනයක් කල්පනිකුත් වෙන දිනයක් කොහෙද මේ ගහලා තියෙන හදිසිය මාක් කරනොත් අපිට කතා කරන්න කන්සියුම පාරිභෝගිකයන්ට පැමිණ මට පෙන්වන්නේ මේ දරුවෝ මේ රටේ මේවා
මේ දින තියෙනවා 2020 වෙනකන් ඉතින් මේ හැටි තමයි මේ දරුව ආහාර පිළිබඳ තිබෙන නීති රීති අඩංගු නීතිමය ලියවිලි හදලා තිනේ 1980 මේ 2019 මේ තියෙන ආහාර වලට ගන්න පුළුවන් නීති ප්‍රතිපාදක කොතනද කියලා මට පෙන්නන්න තේකොල එක පෙන්නන්නම් මේ කොහොමද කියන එක මෙන්න ඒකේ තේකේ පාට මෙන්න ඒ තේකේ පාට ගිය අවුරුද්දේ අපි ලෝක ආහාර දිනේ පැවැත්තුවා එහි සිදුවීම ප්‍රවෘත්තිය දාල කරලා ස්වර්ණවාහිනී ආයතනය අනිකුත් මාධ්‍ය ආයතන විකාශය කරන ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනය අන්තර්ජාලයට මුදාහැරපු එක අද වෙනකොට 1,69,000කට සමානයක් දැන් මේක බලලා තියෙනවා දැන් 35 දිනේ මේ රටේ අනාගතය බාර ගන්න තීරණය කරනවා ඉතින් මේ අයගේ මැතිවරණ ප්‍රකාශවල ආහාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් මිල ප්‍රතිපත්තිය ජාතික ප්‍රතිපත්තියක් පාරිභෝගික ආරක්ෂා කරන්න ආහාර ඇතුළු අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ පරීක්ෂණ කිරීම සඳහා අති නවීන පරීක්ෂණාගාරයක් ලංකාව තුළ ස්ථාපිත කළ යුතු වෙන එක වගකීමක් ඇද ප්‍රකාශ කරනවා අම්පාරේ වඳපෙත්ත පිටිගුලියක් වෙන්න ගියා සති 3 එදාම පරීක්ෂණාගාර තුන්නම් බල්ලා කියන තුනනේ මේක පිටි කියලා මෙසූදානම තවත් විරාමයක් ලබා ගැනීමට රටවට අපුවත් කෙටියෙන් දකින වෙලාව දැන් රටම කෙටියෙන් සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බලකාය අද දහවල් අම්බලන්ගොඩ එල්පිටිය මාර්ගයේ කන්දේගොඩ ප්‍රදේශයේදී ලොර රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝග්‍රෑම් 4000ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලොර රථයේ සිටි සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණයේ උතුරුතුරු මත කන්දේගොඩ ගබඩාවක් පරීක්ෂා කිරීමේදී තවත් කසල තේ කිලෝග්‍රෑම් 11000ක් සොයාගෙන අතර සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙනුණා. මෙමසානි සිට අරාබි රටවල්වලට තේ අපනයනය කිරීම සිදු කරන අතර සැක්කරුවන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. යාපනයේ පන්නේ ප්‍රදේශයේදී ටෝනේඩෝ තත්ත්වයක් ඇති වී ඇති අතර එය විනාඩි 5-10 අතර කාලයක් පැවතී තිබෙනවා. ඉපලෝගම ප්‍රදේශයේ ජනතාව අතර බෙදාදීමට රැගෙන 2000කට අධික සිවිලි තාඩු තොගයක් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රැගෙන විත් තිබූ අතර ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් අනුරාධපුර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දැනුවත් කිරීමෙන් අනතුරුව ඒවා බෙදාදීම අත්හිටුවා තිබෙනවා. අනතුරුව ඉන් සිවිලි තාඩු කිහිපයක් ඉපලෝගම ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ ගබඩා කරනු ලැබුවා. එසමගින් රාත්‍රී 10:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. මම නදීක කරුණානායක. මම භාග්‍යවීර කෝන්. අපි නැවත හමුවෙමු හෙට පෙරවරුවේ අද දවසේ වැඩසටහන තුළින්. සුබ රාත්‍රියක්.